ලයිරු සිංගර්ලි වුණාට පස්සේ මට මගෙන් මට කිව්වනේ මේ ඊට පස්සේ අපි කතා කරමුයි කියලා වල මට එකට දෙයක් එකතු කරන්න ඕනේ ෂයන් ෂයන්ගේ තියෙනා වූ ඒ අවංකකමත් එක්ක ඔහු කිව්වා ඒක ඔහුගේ තෝරලා දුන්න ගීතයක් ඒකේ හින්දා තමයි මේ මේ කියලා වල නමුත් අපි තුන්දෙනා හැටියට මමත් ෂයන්ත් නිරෝෂත් අපි තුන්දෙනා මේ දීලා තියෙනවා ටීම්ස් තුනක් හරි ගැසලා දීලා තියෙනවා එතකොට එතනදී අපිට ගීතයක් දෙන්න පුළුවන් මේගොල්ලන්ට. නමුත් එතනදී ඔවුන් මේ තරඟයේ අස්සේදී මම මීට කලිනුත් මගේ මේ මගේ ටීම් එකේ කෙනෙකුට මම කියනවා ප්‍රොෆයිල් එකේ විවිධ ගීත ගායනා කරන්න ඕනේ. මොකද හේතුව මෙතනට එන්න ආධුනිකයෙක් හැටියට එන්න ඊට පස්සේ ඔවුන් මේ තරඟයෙන් ඉදිරියට ගිහිල්ලා ඉවරලා ඒක අස්සේදී ඔවුන්ට ජයග්‍රහණය හම්බෙලා හරි නැත්නම් ඔවුන් ජනතා ඔවුන් වැල්දගෙන එහෙම ගායකෙක් වෙච්ච දවසකදී ඔවුන්ට එතනට යන්න පුළුවන් වෙන්නේ ඔවුන්ට ගායනා කිරීමේ හැකියාව තියෙනවා නම්. එතකොට ෂහන් ඒක බාරගත්ත මගේ මමයි මේ ගීතය තෝරලා දුන්නේ ඒකෙන් හින්දා මෙහෙමයි කිලිවල. නමුත් ඒක ඒ ෂහන්ගේ අවංකකම. නමුත් මං කියන්නේ මං හිතනවා ඇත්තටම ඒක වැරද්ද තනිකරම දෙන්න ඕන ලයිව්ට කියලා. මොකද හේතුව ඔව් තරඟයට ඇවිල්ලා තින්නේ මේ. ඒක හින්දා අපි උත්සාහ කරන්න ඇවිල්ලා වල මොවුන්ට දිරිගන්නවල ඉවරලා මොවුන්ට මේ හොඳ කෙනෙක්ව හොඳ ඒ කියන්නේ ගායනයත් එක්ක තෝරලා දෙන්න තමයි. එතකොට ඔවුන් දැනගන්න ඕනේ මේ තරඟයට මොන දෙනවනම් අපි තෝරලා දුන්නත් දන්නේ නැ අපි කියනවා නම් මේක කියන්නේ කියලා වල ඔවුන් අභියෝගය බාර ගන්න ඕනේ. එතනදී මං ෂයන්ට සලූට් කරනවා තැන්ක් යූ ෂයන් අවංක වෙච්ච එක. නමුත් ලයිරුගේ වැරද්ද තමයි මෙතන තියෙන තනිකරම. මොකද ඔහුත් මේ තරඟයට ඇවිල්ලා තිනවනම් ඒකේ තමිත් අසංගගේ සින්දුවක්ද චාමර වීරසිංහගේ ගීතයක්ද අමල් පෙරරාගේ එකක්ද ෂයන්ගේ එකක්ද ඔහු කියන්න දැනගත් යුතුමයි. ඒක තමයි මේ තරඟයේ ස්වභාවය. ඒක මට කියන්න ඉස්සල කියන්න හදනකොට සාරංග ගියා ඒකින්ද අපි කතා කරමු කියලා. නමුත් මට ඒක ගැන කතා කරන්න බැරි වුණා.